පරීක්ෂණාංක 33 ෆෙරස් තයෝසයනේට් පද්ධතිය උපයෝගී කර ගනිමින් ගතික සමතුලිතතාවයේ පවත්නා පද්ධතියක ලාක්ෂණික ගුණ පරීක්ෂණාත්මකව අධ්‍යයනය කිරීම මෙම පරීක්ෂණයේ අරමුණු වන්නේ ගතික රසායනික සමතුලිතතාවය පිළිබඳ අවබෝධය ලබා දීම සහ සමතුලිත ලක්ෂ්‍ය කෙරෙහි ඇතිකරන වෙනස්කම් මගින් සමතුලිත පද්ධතියට සිදුවන බලපෑම අධ්‍යයනය කිරීමයි. මෙම පරීක්ෂණය සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය වනුයේ ඝන ඩෙසිමීටරයට මවුල 0.05ක් වන ෆෙරික් නයිට්‍රේට් ද්‍රාවණය, ඝන ඩෙසිමීටරයට මවුල 0.05ක් වන පොටෑසියම් තයෝසයනේට් ද්‍රාවණය, ඝන ඩෙසිමීටරයට මවුල 1ක් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය සහ ඊට අමතරව ආශ්‍රිත ජලය. විද්‍යාගාර උපකරණ ලෙස බීකර, මිනුම් සරාව, බිංදු හෙලණය සහ පරීක්ෂණ නල අවශ්‍ය වේ. දැන් අපි මෙම පරීක්ෂණය සිදු කරන ආකාරය බලමු. ෆෙරික් නයිට්‍රේට් ද්‍රාවණය මිලිලීටර් 2ක් පරීක්ෂණ නලයකට දමා ගන්න. මේ ගුණාත්මක විශ්ලේෂණයන් බැරි පරිමා මැනීම සඳහා මිනුම් සරාව භාවිත කරනවා. පොටෑසියම් තයෝසයනේට් ද්‍රාවණය මිලිලීටර් 2ක් පෙර පරීක්ෂණ නලයටම දමා ගන්න. දැන් මෙම රතු පැහැති ද්‍රාවණය ලා තැඹිලි පැහැයක් පැමිණෙන තෙක් ආශ්‍රිත ජලය යොදා ගනිමින් තනතු කරන්න. මේ එසේ තනුකු කිරීමෙන් පසු ලබාගත් ලා තැඹිලි පැහැති ද්‍රාවණයයි. මෙම ද්‍රාවණය පාලක පරීක්ෂණය ඇතුළුව තවත් පරීක්ෂණ නල තුනකට සමානව බෙදා ගන්න. මේ එසේ සකසාගත් පරීක්ෂණ නල හතරයි. දෙවන පරීක්ෂණ නලයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිංදු 10ක් දමා ගන්න. පාලක පරීක්ෂණය සමග සැසඳීමේදී දෙවැනි පරීක්ෂණ නලයෙහි ඇති ද්‍රාවණය ලා කහ පැහැයක් ගෙන ඇති අතරම දුඹුරු පැහැති අවක්ෂේපයක්ද දැකිය හැක. තුන්වන පරීක්ෂණ නලයට ෆෙරික් නයිට්‍රේට් ද්‍රාවණය බිංදු 10ක් දමා ගන්න. පාලක පරීක්ෂණය සමග සැසඳීමේදී තුන්වැනි පරීක්ෂණ නලය තද රතු පැහැති වී ඇති බව පෙනේ. අවසන් පරීක්ෂණ නලයට පොටෑසියම් තයෝසයනේට් ද්‍රාවණය බිංදු 10ක් එකතු කරගන්න. පාලක පරීක්ෂණය සමග සැසඳීමේදී හතරවන පරීක්ෂණ නලයද තද රතු පැහැයක් ගැන්වී ඇති බව නිරීක්ෂණය කළ හැක. මෙම පරීක්ෂණයේදී ලබාගත් නිරීක්ෂණ සහ නිගමන මෙම වගුවෙහි දක්වා ඇත.